ද පිළිසදර ආරම්භ කරමු දැන්න කාලයක ඉදලම කෝවිිත් තමයි, ප්‍රධාන මාතෘකාව හැමදේට බලපාන හැමදේකතිම මුලින්ම කතා කරන්න වෙලා තින කරණාව. ර්තමාාවන රජයේ ප්‍රතිපත්තිය තුළ රටේඉදිරට ගෙනයාන දැක්ම තුළ හැමවිටම ඒට මුහුණ දෙෙන ගමන් අනෙකුත් දේවල් ඉදිරිට පවත්තාගෙනයාම පිළිබඳව දැඩිය අවධානයක් යැම කරනවා. හෙනිසා ියම්යම් යෝජනා ආවත්්‍යේවා පසකදාල හරි කොවිච් සදහ මහන දෙන්නෝනි කෙනෙක අම්තාක්දුරකට හෝ මේ රටේ සංවර්ධන කටයුතු කරගෙනයා යුතු කිය ස්ථාවරේ රජයේ ඉන්නකොට හි සුවිශේෂ කාර්ය භාරයක් විවිධ අංශබලට පැවරේෙනවා. ඒ ඒ. දගත් කමක්ගන්න මගැනගුම ඉදිකිරීමහා යන්ත්‍රප කරන සමාගම ඔුන් අයටතෙත්වන සුවිශාල සුවිශේෂ කාරයභාරයක්ය වවා හබි ඒ නිසා හිතුවාද ඒ පිබඳව කතාකිරම් වැදගත් මොකද කෝවිත්ත්ය හැමදාම ලෝකන් නොපවතින බව අවසාය කොතැකද කලාපිදන්නේ ැතුරට කෝවිට හමදාමන පවතින බව අවරුද දන්න කාරණාවක්කට ඒලගට රටක් ඉදිරි යනකට ඇ යුතු ේ ංවර්ධන වෙලා ය නොන දේවල් පිබඳව අ දහනය යොම කිරීමත් තම වැදගත් එනිවා මගනගුම දිකරීමහා යන්ත්‍රපරන සමාගම සහපතිවරයකයි සාකචාකරට ලාපොරත්තුව ශමීද ්‍රස්්නයක මහතා සමග. අයිවාන් සබූ දෑසනක් සබ. අයිවාන් අයිවා ස දසන . මේ ප්‍රශේදි කියපු කාරණත් එක්කම ආරම්භය ලබාගමු කතාබා කරන්න පටන් ගමු මේ මේ කාලයක් එක්ක කතා කරන්න ඕනේ අප වෙනමම නමුත් මේ මග නැගුම පිළිබඳව අපඉසල්ල අවබෝධ කරගෙන දෙම වැදගත් අපට කාලයකිදල මේ නම හුයි ග නැගුම පිළිබඳ මග නැගුමින් මොකක්ද වෙන්නේ මග නැගුම යන්ත්‍රෝප කරන එදිකිරම් සමාගම අයටතය මොවද කරන කාරය භාරයන් ඒ තිහාසිදල කතා කරගෙන අවත ොඩක් සංශික්තව පැදිි කරන්න පුුවදතු. ඕ ප්‍රවි්්‍යන් ඇතටම මඟනගුම කියන්නේ දැන්ට මාර්ගසංවර්ධන අධිකාරය යටතේ පවතින සමාාගමක්. මේක අරම්භ වෙන්න ඇතරම දෙදස් හතර කියන අවුරුද්දේ. මොකද දෙදස් තුන අවුරුද්දේ එවකට මාර්ග සංවර්ධනන්ධිකාරය තිබ්බ වැඩකකය වන ආDC අයතනේ ඇවර කරන්න තීරණයක් ගන්නවා. එතකොට මතන අවුරද්ග විතට කාලයක් ඒ අයතනය තිබ න්ත්‍ර සූත්‍ර. දරපත්වයමින් සේවකයන් ඉවත් කරමින් සෑන කාලයක් යන. ඒ කාලය අතුළොතු ද මක රැත්‍රරමයි පේ ජාතිය වාසනාවකට ඒ ඉදිකිරීීමම් ශේෂයැ මාර්ග ඉදිකිීීම ශේත්‍රය භාරව මහින්ද රාජ පක්ෂ්‍රමහත්තය මත්‍යවරයා හැටියට වැඩ බාරගන්නවා. හතිගේ තුමා තීරණයක් දන්නවා ආයතනය මෙම විනාශවෙන්න දෙන්න හැ. ඒ ආයතනය සහයේ සම්පත් පාවිච්චි කරලා. තවත් සමාගම් කීපයක් නිර්මාණය කරන්න ඕන කියලා ඒ අදහසේ ප්‍රතිඵලයක් හැඩිර තමයි දෙදහතරේ මග නැගු ආරම්භ වෙන්නේ ඉතින්. අපේ ප්‍රධාන කාර්තව්‍ය තමයි ග්‍රාමීිය මාර්ගමක ඇතරම පිහිත වනකොට ප්‍රධාන අරමුණු තුනක් කෙරහි සලක ලබල්ල තියෙනවා හකින් ප්‍රධානම කාරණය තමයි ග්‍රාමියය මාර්ග සංවර්ධනය සඳහා මේ ආයතන පාවිච්චිකාරන්න දෙවන එක තමයි දිකිරීම්. සඳහා මාර්ගයේ දිකීීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරන පෞද්ියලික කොත්‍රත්කරුවන්ට සපයයන්න. ඒකම ඒ සඳහා අවශ්‍ය මූලික අමුදුරවිය සපයන්නද මේ පරමත් තුනත් එක් තමයි මගැගු ිහිවෙන්නේ. හොයි එලෙස පටන්ගස්තු මග නැගුම පිළිබඳව ඇතැම්මලාවට රාජයන් මාරු වෙනකට ආණ්ඩු පෙරලි වෙනකොට විධ අර්බුද ගැටලු කාරී තත්්‍යයන් වලටත් මූුණ දෙනවා නඩුහබවලට පැටලෙනවා. එනිුසාමේ මගනැගුම කරගෙන ආපු ඒ සම්බන්ධ මැතියමතිවරුන්ගේ ඉඳලා ඒට පූ කියල නිරධාරින් චෝදනාාවල් වලට ලාක්ුණත් අපට අමතක කරන්න බැහැ කිසි හෝවේවා දැන් මගනැගුම සහප තිත්‍යය ඔබතුමාට පැරරිලා තියනවා ඒත් අත්වේ උඩ. මොනවද කරගෙන යන්නේ. මොනවද දැනට මේ කෝවිිට තත්වය හමුුවේ ්‍රටේ කරන කටයුතුනාද මගනැගමෙන්න් දෙන්න දායකත්වේ මොවා ද කියනෙකත් අපිතා කරෙක වැදග ඇත්තම පගත් අපි පොඩ්ඩක් බට අවසර දෙන්න අහිතයට යන්න මොකද දැන් අපි ඉන්න තත්ත්වය ගැන ඔවගෝ දෙයක් ගන්න අපේආයතනය ගැ අතිත ගැනත් පොඩ්ඩක් අපි තල්පනා කර තුොදයි. මේ බොහොම පොඩිවට පටන්ගත්ත සමාග මන්මන් ක්‍රලිකියෝවාගේ. හැබැයි ක්‍රමේෙන් ක්‍රමයෙන් මේ ආයතනය දෙදස් දොහා විතර වෙනකොට ද අතර දෙදස් දොහ විතර වෙනකොට. දැවන්තකාර බරක් කරන ආයතනයක් බවට පත්වෙනවා. මුලින් අපේ ආයතනය ඇතරම ග්‍රාමිය මාර්ගවය දෝස කරලා බොරලු පාරවල් හදන එක තමයි මුලින් ආරම්භ කරලා දයන්නේ. හැබයි කමෙන් කමෙන් දෙදස් දොහ වෙනකොට ඒ රජයේ තිබ්බ ප්‍රරිිපත්තියත් අප අග්‍රමත්තුමාගේ තිබ දූර්දර්ශී නායකත්වත්. ඒ දැක්මත් නිසා මගනැගුම ආයතනය ගමට කාපට්තරන් නවා ඇත් ගමට කාපට් එක හඳුල්ලා දෙන්න මගෙනැකුුණ ඇතෙ. ඉති අපි දෙදස් දොලහ විතර වෙනකොට අපි සාමානය ගිලිමිර දහකවිතර ප්‍රමාණයක් අපි කරනවා වසරකට ලොකු විශාල මේ ඒ කාලෙ හැටියට අප සමග හැටීත කරන සාමාන මාග සගර්ධ අධකායේ වැඩකටුන් සිට හතලයක් විතුරගේ ප්‍රමාණයක්. මේ අපේ මගැකු ආයතනය කරනවා. නමුත් ඉන් පස්සේ රජයන් මාර්වයෙනකට බුතුමා කිව්වා වගේ මේ ඉරිදදිිකිරීම් ශේෂ්‍ර මේ මාර්ග තියනෙක් කටයතු සම්බන්ධව තියනත් අවධානය රජය අවධානය වෙනස් වෙනවා. දෙෙතරප තරම පහුගිය දෙදස් පහලව දස් නාවේ කාලවකවාන තුළ ඇත ඉතාමත්ම භාග්‍ය සම්පන්න ලෙස අපේ මගනැකු මේ සගර්න කටයුතු අඩාල වෙනවා ඒේ අපි අත්තතම. කියනවනං අපි සමාට දැ අප කෙලෝමිට දහදාහක් දෙදත්වවෙ ලහයේදී. අපි හදපු ආයතනය මුළ අවුරුදු පහට ඒගැ දහ අට වෙනකොට කිලමිට දහකට අඩු ප්‍රමාණයක් තමයි හදන්නේ. හැබයි අවන් ොහොතේ වං කියයන් ොට න රන්මාවත් කියල සංකල්පයක්කාව. ඒ හරහා නැවතත් පොඩි නැගීමක් කියෙන මං ඉස්සරහට පහැදිලි කරන්න අපි කිලෝමට පද කිිට වගේ ප්‍රමාණයක් කරනවා. හැබයි දැන් ඔබුදු බැහෝ වගේ දැන් ගත්තාහම. දන් අර කලිනුත් කිවවාගේ අපේ ආයතනය ඇත්තටම රජ වැඩ කටයුතු කරන ආයතනය තුට අපේ ආයතනය තියන පැවැත්ම හරි ඒ හිසිගම හරි තියනෙ රජය ප්‍රතිපත්තියත්ක් න සිම් ගරු ගෝටාාවය රජිපක්ෂ ඇතිතුමා ඇතුුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයම පිළිගන්න ොවා මේ ග්‍රාමීය මාර්ද ගමේ තියන එලවලු ටික ගමේ හැදන නිෂ්පාදනේ. නගරයට එන යාකරන පාලබ තමයි මාර්ගතික ග්‍රාමිය මාර්ග තික ඒක සංවර්ධනය කරන්න. ඉතින් ඒ මේ වහෙනකොට අපි කිලෝමිටර් ලක්ෂ ව්‍යාපෘතිය ඇයටතේ. අපි කිලෝමිට ලක්ෂයක් ්‍රාමිය මාග ලක්ෂ දහදස් දෙසි අසුවක් තමයි සම්පූර්්‍ර මාර්ග තියෙන ඒකන් ිලෝමිට ලක්ෂයක් සංවර්ධනය කරන්න අවුදුු පහයතුත සැල්සුම් කල්ල තියෙන. ඉති කියියන් හරි සන්තෝසයික් දැනට අපි කිෝමිට දහත් දහක්. ලංකාවතුරා වැඩ රම්භ කරල දවා එයින් කිෙලවල තුන්දහක් අපි කරන්නේ මග ලැක් එකන මාර්ග සංවර්ධන අධිකාරී යටත කෙරෙන කාර භාරයේ කොට සක් සුවිශේෂ කොටසත්. මගනගුම යටති සිදු වෙන නැ නර මේ කිලෝමිට ලක්ෂය ගැනබ සඳහන් කර නිසාමම හන්න කැති එ සම්පන තත්ේ කෝොම කක ගැගමන් කරන ොට සම නක්නේ මාර්ග සංගධ අධිකාරය පත්නතුපතු පඩ කතා කරන්න පුළුවන්ඒ පිළිබඳ ර්තමාන තත්වය කෝොමද. ඇ සහ සමවෙන සහ ඒ පිළිතුරට අපි එකතුරගමු මේ කිලෝමිට ලක්ෂ තෝරාගන මන පදන දල ොනම විේ ො දශ්‍ර කාර . මේ අධිකාරන්නව මේ කිලමීට ලක්ෂෙන් සංකල්පය එන්නේ වර්තමාන ආණ්ඩුවී ප්‍රතිපත්ති ප්‍රකාශනය සවාගි දැක්ම කියන ප්‍රතිප ප්‍රකාශනයම තමා මොකද මේ අපේ ආ්ඩුවකැ මේ වර්තමාන් පරජය පත්වන්න කලින් එතුමා ඔහුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයම පිළිගන්නවා ලංකාවේ තිෙන ග්‍රාමියමාර්ග සංවර්ධනය වෙන්න ඕන ක ඒක තින ප්‍රධහනම ප්‍රතිපත්වයක් තමයි මාර්ග ගාමි මාර්ග සංවධන වෙන් නොනකිලා ඉතිං ඒක නිසා ඒ ප්‍රතිපත් ප්‍රකාශනයට සම්බන්ධ ප්‍රධාන කර්තවන් ඉටු කරන්න මේ රජ අමාතංශේ දාසයක් නම් කරන. ම අ කලින් කිහගේ විධිමත් වැඩ පිවෙලක් දැක්මක් එක තමයි මේ කටිටු වෙන්න. ඉතින් ඒ අමාත්‍යශේ දාසය තෝරගන්න ඉද්ද අපේ අමාත්‍යශ සවවිශේෂි කාර්ාරයයක් පැවුණන. ඉ ඒ එතන ඇත්තරම කියන්නට මොනේඒ අමා්‍යවරයා ලේකම්වරයා තෝරා ගැනීමේදී ඉඳම්ම මේ වැඩ පිළිවල සහමේ දැක්ම ඉදිරියට ගෙනන්න තිබ සැරසුමත් එක තමයි යන්න ඔබතුම දන්නවා ැඟගත් මේ ජෝන්සන්ෆනෑන්ඩු කිය අමතිවරයා මලියෙක් වගේ මනුස්සේ කිය යාට වැඩ කරන්න ගත්තම් වෙලාවක් කලාවක් නෑ. ඉති ඔහුව අමාත්‍යවර හැටිට තෝරගන්න ඒ සමගම දැන ලංකායි නිර්ධාරී ගත්තහම රංජිත් ක්‍රේමසිරී ්‍යමාත්‍යශලේකම්වරය ඔහු තමයි මාර්ත සම්බන්ධව තියන පුළල්ම දැනුම තියන බුද්ගලය ඔහුත් කඇතල සහරලා පොතක් යෝනගේ කතාගර කර හිද්දී. ඒ ඉතිහාසේද අරුත් දැක්මද නවීන තාක්ෂයද මෙ සියල්ල එතුමගේ ඔල්ුව තුළ තියෙන ඉ මේ සංකල්නේ ඊට පස්සේ මුලින්ම රතත්තේ මතිවරයා දෙවුණුවට අපේ ලන්සෑමතිවර හුත් තාම කාරශුරමතරේ මේ සුසං යෝගයක් එක්ක තමයි මේ වැඩසගන්න ලැහස්ෙන්මන් කලින්කිවාගේ කිලෝමීට එකක් ලක්ස දසේ දස්ේ අසුවක් තමයි දනට හුනාගන තියෙන්නේ බ්‍රාමිමාර් ගහැටට තියෙනවාගෙන යින් ලක්ෂයක් සංකර්ධන කරන්න තමයි සැලසුම තියන මේ රජය න අවුදු පහ තුළල ඒක කිිමට ස් දහට ඉලත්වයක් තමයි මේ වසරදි තියෙන් ගේ දවර්තමාන තත්වයක වුවොත්ත එෙමද කිලෝමීට දහත්ද අපි ආරම්භ කරලතිනා ලංකාව පුර මේක මුලිින් පාර්භේතු මන්ත්‍රීවරුන්ගේ යෝජන වලින්තම ආරම්භුණේ. ඉන් පස්සේ පලාා සභා මන්ත්‍රීවරු ත්‍රයිශ සභහ සභහපතිවරු සහ මහජන ඉල්ලි ඒ කියන හැම විදිියටම යෝජනාව මේ ලක්ෂයට අයත්්‍යනකොට ප්‍රධාන මාර්ගනේ ග්‍රාම ම සම්පග්‍රම ්‍රම මාර්ග මුත්ද අත්්‍යවශ්‍යකාරයකද මොක ඇතරම මාර්ග සංවර්ධන අධිකාරයේ වෙනම කටයක්ත යන විශෂෙන් මාර්ගය කියලා උත්තුවදධන ධන ර්ග ඒකට තු සංර්ධනකාට මාර්ග සංවර්ධන අධිකාරයටත් ඒගේ බෝලික වගැකීම නමුත් මේක විශේෂ ්‍යාපෘතියක් මේක අතන ප්‍රජෙක්් එක මේකත මාර්ග සංවර්ධ නිිකාරයේ වෙනම. ේබැතු අ්‍යතු යක මේක යට තතමයික ක්‍රියා්මක වන්න. මේක වෙනම සැලසුමක්. ඇති මේ සැලසු මේ ප්‍රදහන ඉක්්‍ය තියන ග්‍රාමි මාර්ගෙන. ඉතින් මේ වෙනකොට අපි ඒ අපේ කොටස කිලෝමිට තුන්දහක් පමණ ප්‍රමාණයක් අපි දැන්ට මගනක මාතවෙන් ෂට කරන මගේ ලක්්‍යය වවසර ඉවරවෙන්න කලින් අපි කිලෝපිට අටදහකිල්තර දායකත්වත්තියන අප ඒට සිග. ලගාය වතිවතින. ඒකම දැන්න අප කතා කරයුතු ඉදිරි කාරණකිීය කුත්තින එකක් මේ වර්මමා තත්තෙ මුල දමින් කොහම මේටයුතු කරනෙ කරෙ ලට මෙහිට බැදගත්මවාද කියෙ මකදේවා තර් සමාලට කතාබහට ලක්වන කාරණාවවට පත්වෙලතින මෙසියල්ල හමුවේ අපි කතාකරමු පට විරමයකු තරගෙන ඇත්. පද සාක්කරණෙන් මගනකු දිකරිම් යතක්‍රපරන සමාගමය සමහපති චමින්ද බානනායක මහතා සමඟ මෙතන එහට මම කැමති කටයුතු කෙරෙන්නේ මගනැකුම මාර්ග සංවර්ධන අධිකාරය මාර්ග සංවර්ධන කටයුතු සුදු කරමින් ඉන්නේ කෝවිට් තත්ත්වයත් එක්. එතකොට ඒ නිසා ඇතිවී තිබෙන බාධක බලපෑම් ඒ නිසා සමහරවෙලාට අතැර දමන්ටු ව්‍යයා ප්‍රති ඇති මේ අදී කාරණා තියනවා අ අපී දැනුවත්වේ ේතු. මකද තත්වේ. ඇතැ වශයෙන්ම රගී තවතුමක් ලබෝගේ අපේ ලොක ඔබියෝගත් තියන අප පිට තරක් නවෙේ රටම ගත්තත් ලෝකෙම ගත්තත් මේ අභියෝගයට ලක්වෙල තියනවා. එක තමයි මේ මේවා සංගතය අපේ පරම්පරාාවට හුරුව එකක් නෙවේ න අවරදු සNCයට ලෝකෙ පුරා ඇවිලන හ ස්ාර නැතම ැතිව තින මේක ඉද මේ ලෝකට ලුදයක් දෙන්නෙම. ම ප්‍රශ්න ලතියේයට අපේ පරම්පරාවට අපේට අලුත් නිසා අපට අලු ොවියෝ ගත්තන මේ එක හඳුර ගන්න මේ එකත්තක වැඩ කරන්න කොමද කියලා. ති එතකොට ගත්තහාමමමැත්තරම මයිගරගහන්න කාලෙදි ආපුුකතාවක් තියෙනවා මේ ම කියන්න ඕන දැන් බාට කියන සමාගම මුලින් අප්‍රිකාවට තවන්ගේ නියෝජිතව දෙන්නෙක්්‍යාවනවා දකුඩු අප්‍රිකාවට එකක් නයි උතුරු අප්‍රිකාට එක්නයි. ගිහාාම ඔහු කේමල් පරිවිඩයක් කියේවනවා උතුරු අප්‍රකාාවට ගිය මහත්මයා එවන කේමල් පනිිවිඩේ තියෙන්නේ මෙහි කිසිුවෙක් වාවාහන් පලදින්නේ නැත මෙහි වෙලඳ පොලක් නෑ කිය දක්ුණ අප්‍රිකාාවටයපු එක් කියෙනා කේමල් පරිවිඩය වනවා මෙහි කිසිුවෙක් වාහන් පලදින්නේ නැත ලො හොඳම වෙලද පොල ඇත්තේ වහි කියලා ඉ මේ කතාව තයි අපි ගුරුකට කරන්න ඕනේ දැන් කොවිඩ් වසගතේ තියෙන මාර්ග සංවර්ධනය කිවත් අපි මිනිස්සුත් එක වැඩරන්නේ අන්ට සුත්‍ර සමග මිනිසු එක්ක වැඩ කර තින් මේක බලපෑම අපිට තියෙන හැබැයි මම තකි මේක තම අප පාරල් හදන්න හොඳම කාල පාරල තින වාහන තදබදයාඩුයි මාර්ග සංවර්ධනය නිසා වෙන බාධ කිරීමම් යන ජීවිතයටල පෙන බලපෑ මඩු ඒ ඒක හොඳමකාර අප ඒ අයින් තයි මේක පටන්ගත් ඉතින් අපි ගතහාම අපිට ශවිශේෂ සැලස්ම අපි සගත්ස්කරගත් විශේෂද මගනකු ගැ වි රක් න වෙයි මාර්ග සගල දිකාරි ගත්ත අප අමාත්‍යංශි ගත්ත විශෂය අමාත්‍යවරයාේ ගැන හරිම අවධානෙන් ඉන්න කෙනෙක් මොකොද අපි මේ කාලය කියන එක කළමනාරන වෙන ප්‍රධන දේ තම මාර්ග සමාරණක් කියන පරලදන කන්නද කියලා නමුත් ප්‍රගෙත් හිතන්න බලන්න ඔබේ කාලය ඒ උදේවරුවට එක පැෑ බාගෙකින් මේ අඩු කරලා දෙන්න පුළුවන්න මේ ට්‍රෆික් එක අඩු කරලා අප රටට කුච්චර යඩුවද පාරය එන්නේ තැන් සාබාන්‍යයෙන් අපේ තුන් යන් සස්සාාවටට කම්කරුවගේ ද සමහට ගුවන්ඥාන පදවන්නෙකුත් ඒ පාරය එන්න පුළුවන්.ේ ඔුන්ගේ කාලය මි කරන්න දෑ. අපි පැෑ බාගෙකින්න් අඩු කරල දෙන්න පුළුවන්න. මේ අපිට රටේ සවර්ධනයට දියුණුවට දෙද පුුලන් සහයකය හරි වැඩ. ඉගන්ද මේ කොවි හරි මොහකිලාිටනිකම් බලගන්න බෑ. රජය හැටියට මෙ ඇත හෝුගේ කැමිනට් එකදත් සමහර වැඩ පටන්ගත්තය නැඩි වැඩ නතර කරන්න පරණය කරට මේ මාර්ග සංවර්ධන අධිකාරය සංවන්ධව අර්මා අමත්්‍ය සම් සියලුව ්‍රාපෘති. ඒ කියන පිළිවටම කරන්න අවසරේ ලැබල තින මේ ජතේ රුහැරගන තියෙනදවා. න කොතනතිකල ටති ලුම සුට ඒ එකයි. ඉති ඒ අනුවාලෙෙන් අපිටාපු අියෝගයි ජයගන්නි විද උපක්‍රම පවිශචකරයි දමගේ ප්‍රධන කාරයාලේද අපේ වැඩබිම් දක්වා. සියල්ලම මේ රෝග හිදා ඔත්පොලවන සමහරදැන් අපි සාමාන්‍යයෙන් ්‍යාපෘතිය පටන් ගත්තම මේ වැඩබිම ගත්තහම ඉන්න සේවකයෝ. සියලුම දෙනාවගේ අපි දිගට පොවත්තක් දැන අපි නිවාස හරගෙන ඔහුම පිචි කල තියන් න ද සමහර වැඩබිම්වල ක්ඩායම් පිටි මේ රෝගයට ගොදුරුවේලා දස් දාහතර පහලව අපිට තියගන්න වන නව අපි හැමයිලේම මේක එරකොට අපි මේකට මහුණ දෙන කල්පනා කළි කර බබල් සගෙන කණ්ඩයම් හැටියට තම අපි පිරිස ඇ අපේ තොටක ක්ඩයමක් නව තින අපි හෙම ඒගොලන් කරටන් කරලා එතන එහම තියල අපි අනිත් කණ්ඩාමයක්ක වැඩකරන ති ඒ ඒක නිසා මේ කොවිට අර්බුධය අපිට අභියෝගයක් තමයි ඒක නැකි කියන්න බෑ තඒ අභියෝගාපි සාර්තුක වැඩක් හො ඒක් මදැන් මේ මෙහිතයෙන වැදගත්කම ගැන දැඟ ඔබ අහස්සැක්කීම ඇැතුළිම කියවුණ පරවල් කන්නද කියෙලත් අහනාය හිතනයි ඉන්න පුුවන් ඉන්න අපිදැකල තියෙන විශෂෙන් මෙරටේ අධවේගේ මාර්ගයේද වෙනකොට දාකුත් කතා අපට අසන්ඩ දකින්නට ලැබුණ හබ අදහඩු බොහෝ ප්‍රතිලාභ බොහෝ දෙනා බුක්ති බිඳමින්ඒ නොව කියපු කාලයේ ඉතිරිකරදීමම ලොකුම ප්‍රතිලාභය විදිහයට අපට සලකන්න පුළුවන්කම තියනවාම් මද ජනාව දැනම්ත්තන එක වැද මොනවද තිබන මේ ඇතුළවා අනෙකුත් ප්‍රතිලාබ රටට ජනතාවට ලැබෙන දේ මිනිස්ස මාර්ග ඉදිකිරීම ස ලතුන් මාර්ග දික ම පවතින මාර්ග සංමාර්ධන කිරීම තුළන් අපි උදාහර හැටම අපි ගමකු තැන් අපි දන්න ප්‍රධාන අදියකි මාර්ගන උල් මධිවරරි මාර්ගතම දක්ෂණ දක්ෂනද මාර් දක්ෂණ අදුවගේ ර්ගගේ විදිවෙන්න කලේ ැ සාහන සමාජයේ කාරයයක් මගමක ද අපෙක් මනිසු ගලත් දෙනෙ කින ව්‍යාරික විශේෂයෙන්. මේ කතරගම දෙවලය වදින්ද ඉතින් මට මත ගැයි ඉදින් අපේ පැත්තිවම් කුරය කළවනුස්සේ අප පැත්තේ මනිස්සු කරකට යනවා නම් අර බරවාගවල මේ වගේ ලොරියුවාගවල හට්ටි මුට්ටි මෙ දැදගන තවයි යන්නන්නේ දවස් දෙක තුළක ගමනක් නමුත් අද මේ දක්ෂණ හදිියී මාර්ගය ඉදිවෙච්චි එකේ ප්‍රතිඵලයක් හැටියට ද කොළව ඉඳලා හම්ුවන් තොටටම පැතුරමත් ඉතින් එතපොට අර තිබ සංස්කෘතිය පව වැෙනස්සැල තියෙනවා ඒන ම ඒයි උදාහරණකි පෑදිිකාන්න නක්සාර මාර්ග චික ඉදිකරලා මිනිස්සුන්ට ඉක්මට යන්න එන්න පහසු සැලසු හම සමාජ තියෙන සංස්කෘතියෙන් පව වෙරස් කරන්නක් පුළුව. ඒක තමයි මම කියන්න මේ අපි හුරගන්න ඩැන්න ෙනෙකුට තනට පුලුවන්ද මේ ආහර ටිකත් අමාරුවෙන් එන කාලෙේ. මේ ගොඩක් පහසු ආර්ථිකමය තත්වත් තිේදෙඇයි රජයක් මේ මාර්ග සඳහා මුදල් ඩාන්තු මේ මේ සම්පූර් ක්‍රියාාවලියගේ දෙකේ රහස් දෙකක් කියෙන එකක් තම අප ආර්ථිකය ලංකා ආර්ථිකය හොටට කරක්ව ගන්න පුළුවන් කෙලකයන් හර දල් සංසාර්ය වැඩි කරගන්න පුලන් හොඳ දෙයක් තමයි මේ මාර්ග සංවත්ය මකද මාර්ග සංවර්ධයට යොදන මුදල ගත්තාහම මේ දහන කොන්තත් ව්‍යාපාරිකය දලා ගමේ ඉන්න කළුගල් කන්න මනුස්සයා වැලික ගොඩදාන මනුස්්‍යයා අපේ ගමේ තියන පොඩි කඩේ සිල්ල කඩේට පවා ගදත් සංසර්රනය වන්න යොකු කොටසක් මේක ඇතුළ තියෙනවා මේක පේන කන මේක යටට තියනක උත් ප්‍රධානකාරමය ගත්තත් රටක් සංවර්ධනය වන්න නම්ේ මාර්ග පද්ධති අනිවාරම සංගත්වන යුතුිය යුතුයි නේ ප්‍රගේ ඒ එක ගත්තාව දැන්. උතුමයි හවා වගේ මේ හයිවේක කියනක ගොඩදන එක ආසාසයෙන් බලන කතා කරන දෙම අපතුර ගාවක්නේ.ඇ මේක මුල්ම සැලැස්මම මුල්ම සැලස්ම කිලෝමිට අටස්දීයක් ලංකාවපුරා අධවේගි මාර්ග සැලසුම් කරලා තියෙනවා.ඒක පටන්ගන්ම පටන්ගත්තේ ඇතරම ගාලයෙන්ම පටන්ගත්තේ ගාල්ලේ දලා කොළොමට තම ස්සලම ඉදිවෙන්න ඉටපසේක හම්බන්තට දක්වා දීර්ග කරා. එ පස්සේ නව මේ මධ්‍යම අධිවේග මාර්ගය එතර ගුවන් තොටු කල දක්වා අපි දයට පවිච්චි කරනවා. එතට ගුවන්තොට කොල මාර්ග්‍යයක්ත් දක්ෂිණ අධේගේ මාර්ගයත් සම්බන්ධ කරනර පටරවම් මාර්ගය නිර්මාණය වන ඒ වටරවම් මාර්ගඩි මාරය වුණට පස්ස දැනට ප්‍රධන වශයෙන් වැට යතු ෙන් මධ්‍යම අදව ම අපි ගන බෙන ම කතා කරම සබතු දැ මේබලකොට මධ්‍යම ධ්‍යවේග මාර්ගය ඔබ කියපු ඒහි කොට සක්. සම්බන්ධ තදවරට ඇදිකිරීමම් කරමෙල්ති න කොටක් සම්පරන කල යෙනවා. ට රත්ල පුරාධවේගේ මාගය ුවන් පුරාධවේගයට මුල් ගල් තැබවා පහුගේ දවස්සල ඒ කටයතු ආරම්භවී ඇති බව දන ගැනට ලබෙනවා. යතරේ ජනාකීර්ණ සහාධක තදබදයක් තියෙන පුොලඹ නගරය ඇතුළට ඇය අදිවේගේ මාර්ගවලට සම්න්ධ කරමින් ඉදි කන අතුරු ආද අධවේගේ මාර්ග පිළි බඳව. යතරේ ගුවන් පාලම් පිළි බඳව යාදී සංමාර්ධන ව්‍යාප්‍රතිර ඇසක ආරම්භයන් අපිට පහුගේ දිනවල. දකින්න ලබන විධ අවස්ථාවන් වල ඒ බයි වර්තමාන තත්ය කෝමද අි කොබ නගරෙන් පටගම ගො ොබ නගරේ යට ප්‍රධහනම ප්‍රශ්න තබයි නුවර පා එක නුවර පාරෙන් කොමින් පැෑලිගොට අවට පස්සේ නගරයට ඇතුළලෙට හරි තදබදයක් පේෙන උතුමලට කාටත් තියෙන අදැකීම. ඒකට තමයි දැනටියට අනුනාවයක්ම වැඩ අවසන් වෙලා තියන අ ජපන් සමාගවක් එකදිරිකාන්න ලංකා පලවෙෙන වරට කේබල් මත. ඉදි කෙරන ගුවන් පාලව තියෙන්. ඉ අපට ලබන මේමාසය අතිව වෙනකට මහිතන වැඩටයු වසන් කරන්නට පුළුවන්. ඒ ඒ මාර්ග. ඉති එතනින් ඇත්තටම කරන්නේ ප්‍රධාන මාර්ග දෙකකට නුවර පාරයන එඳන් එන වාහන ගන්න එක. ඒක පැත්වයි දකුණු පැත්තට හැල්ලා ඉංගුකඩේ හන්ද රහා ඉදිවෙන නව අලුතෙන් ඉදිවෙන වරාය නගරයට. වරාය හරහා වරාය නගරයට පාරක්යනවා. ඊට පස්සේ ඒ වරාය නගරයෙන්. පටගන්න පාර දැන්ක්ට මතකයි මේේමයින් ඩ්‍රයි් එක ග කල වැැ වර ඒ දැ කල කොලි ස්ේ ග විතරයි තිබේ ො දැන් එකක ල්ලර ගොල් ෙක පැත්ටම ල්ල වැඩ අවසං කරල තියර එතනි මුහුදහරහා නවමාර්ගයක් ඉදිවෙනවා වරාය නගරයට එතකොට ඇතට ඇතටම පෑිය ගොඩයි. ේ කොල්ිපිටේ යවෙනවා නැේ මැදේ න්න යන්න කොද නගරේ මැදන මේ හන තදබදයතින් ඊට අමතරව ගත්තහම මකි වනි පරවන් පැත්ට හැරුුණාම වල් පත්තට හැරුණාම ඒක ඉදිවෙනවා දෙමොට ගොඩ දෙ සට එක ගුවන් ගුවන කල්කුලු නොමත ඇ ටවෙන්නේ. දෙමට ගොඩට ඇවිලා අර ඇලතියෙන්නේ මේ තෙල් සංසාාව පත්තට බේෙන ඒ ඇල දිගේ ඉදි වෙලා ඒකේනවා කොස්වත්තට තස කොස්වත්තෙන් ඊට පස්සේ යනවා හෝකන්දරට හෝකන්දරෙන්ග හිල්ලා එ එනඇ දනට කරහරි කිය කතුර ගරියෙන් එනවා නං කඩවතට ගිහිල්ලා කඩවති තවයිආපහු පැලිගොඩි පැත්ට එන්න පුන මේමාගේදුට පස හරි ැතිරල පැත්ෙන් අපට එන්න පුලුව ගට විශේෂේද මසතුහටලින්ආන් palaල ගඩක් වෙලාවෙට අපි දැක්ක දෙයක් තමයි මේ පෙවාහන තදබා දෙයට ඒමන්සන්ද වල ඉති ට කොහුවල දැන්ට ප්‍රධාන වශයන කොහල වැඩා අරම්භය ලතිීර ඒ වගේ එ උත්මලගේ ආයතනය ආසන්න්නම තින මේ විිනිසුරු අක්බාර්ම මාවත ඒකන මෙතර නම මාවත පැත්තෙන් යන පාර කෙලිම් කොටුව පැත්තටත් එතට වරායි පැත්කටත් සම්බන්ධ කර ගුවන් පාලක් ී එ දුත්ත ගලක් පාලම් තවට ගැටම්ේ විිශේෂෙන් නුවර ගත්තුොත්මේ. එලිය ගත්තහම ගැටම ගතුන් ගැටම ගුවන් පාලමක් අුද වැඩ පික උඒගේ ස බහෝ ස්ථානල දැන්උමම් මාර්ග ඉ ං උදාාර කැටිට හොඳම ප්‍රතිිපල තින ැනතමයි පෙරදනිය රෝහලසන් අු තුමම් මාර්ගය එකොට දැංකරුණඇගලත් නියෝජම වගේ ගම් ප්‍රදේශය විශේෂන් පාසල්ලසලේ වන් මාර්ගය ඉදිකටයි ති මේ වගේ අ වහන තදබද අඩු කරන්න අපි විශාල සැලස්ලල් ඔ දැන්ටකවියක්මක පිට බොහම ෙ වෙලාක් ම තතු ිතර කාලායක් ෙතුරලා තින ම මේ කතාව අහන්න කොම මිනිස්ස කියන විදිට ජනතාව කියෙනදර මහෝ මේ කොම කරන්න ලොකලෝකන්ට ොිකන් කියියක්කර හම්පරගන්න හක්කටදාගන්න කිය චෝදනාව ති හවුගේ කාලවල විද අඩුහවලට පැටලෙන්න්නතුනේ ගනදනු පිළිබඳ විනිවිධ භාව ප්‍ර්නත්ක්. මෙවර මේ කරන සවර්ධන ව්‍යාපෘති එහම නොවයි කියල ඔ සාතික කරනවාද ඔට කියන්න පුළුවන්ද එවැනි චෝදනාවට ලක්වෙන්න නෑකවදත් ලක්රන්න බැක ලබ කියනොද. ේක හරි ප්‍රසිද්ධ කතාක් වේක ඇත්තරව? අරටන් බැරිවිනිිය පො ඇැ කියනවයි කතරම චූටි උදාහරණ කියන්න මේක වෙනුවෙන් ලොකුම කතාව තිබෙ දැන් දෙදස් දාහතරයෙදින මේ රත්තරංගලින් හදනවද කියලා ඇැගු. ඇම මාර්ගයක් සංකර්ධනය කරනක වූාව එක අන මුද කලෝපිට ගානම් බදල හදන්න ෑ ලොකුම වියදව යන්න ඉඩම් වත්වත් කරගන්න ඉ එතකොට දැංගොය වටරව් මාර්ගය. කටරම් මාර්ගයට ගත්ත තනි කරම විවානිජය ඉඩම් වැැද්දන් ගියේ. සියක ඇත්ත හත්ති ඉඩමලට කිය සල්ල. ඉ මේකර ඉදිරිපත් කරන ආකාරය මේක කරලා හරි දැන් අපි අදදකි මක්තියන මේකර කතාකරපු අය ආ්ඩුටැවිල ගුලුත් හැදුවට පාරව මොකද ප්‍රතිඵලය අඩුනාද නෑ බන්තීරු හයකට සැල්සුම් කරලා තිබ්බ මාර්ගය . කිව්වට කරන්නයකොට තේරෙන් හතරකට අඩ වන. ඒ අඩුනත් නැවත මේ කරහම අර තිබවගේ එක හමාරග මුල ප්‍රමාණයක් ගිය ඇති මේ දේශපාලන වශයෙන් අපි අ ජනප්‍රය කතාවන් මිනිසට වදින කතාව කියලා කියනව මිසන්. මේවා ඉංජිනයරු හදන ඇස්ති බැතු. මේ ඒම ගල් ගොඩවල් ල ිගොඩවල් ලුසන් ඉල්ල ඹි කරන්න ෑ මේකට ලොක්කූ. ප්‍රෙස කටේ ලකු ප්‍රියාවවෙල ඇත් න ඒේ ඉන්න ඔබ රජයේ ඉගෙනගත්ත අපේ මිනිස් සිද අප ඉිියර න්න ඉජිනේරගේ පටාන් මේක අවස්ථා ගන් ඉදිකට අඩිත්තක වඩිටටෙනයි මේක හරි ජඩපත්‍රය කටාව අ දේශපාලය වශයෙන් පාච්ිකන් න කතාවක් නිසත් මේ සංගර්ධනය අදාළ කරන්න සහත්තමට කරන්න බැරි එක වහගන්න පාවිචිකන කතාවක් නිස යගේ කිසි සත්යත්න. සූති මගැගුම ඉදිකිරීම ආයන්ත්‍රෝප කරන සමාගම සභහපති චමින්ද බස්්නයක මහතාට පපබඳ වෙෙලාවක් සාමාන්‍යම මේ වගේ කාරනාර දිල කණබොන ටික වගේ නොෝනට ඒකත් ජනතාව විදිහට ඔබප දැනුවත්ත යුතු දේවල්. මේ පිබඳව චෝදනාල්ල කරනවනම් විවේශන විචාරලට යනවනම් මේ ගන අපි දැනුවත් ඉන්න එක වඩත් හොඳයි නිසා මයි මේ පශ්කිරීමකි පෙක්ළේ සුතුවන්ත වෙන චමීද ්‍රස්නනාක මහතත්, අයිබ අප ලි දවස මුණ ගැස ව පපර. ල ඉදිරිය ප්‍රගතිය සහයවාව සන්න වවස්ථාවලෙහෙම එ පිළිබඳෝ කතාකන බලාපොරොත්තුව අක්තියෙනවා යනිත් තෙට උදේ ඔබ හමුවන බලාපුොරොත්තුවය අප සමුගන්නේතෙක් සුවදායේ සුබදවසක්ම ප්‍රර්ථනා කරම. නතා අලු වඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බට එක කලික් කර සත TVවී සබස්ක්‍රප් කරන්න. අලු සීඩියෝගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.